යි අපි සාකච්ඡා කලා පුරුවෙන් මොඩ මතක ඇති පාර්ලිමේන්තු ස්වාධිපත්්‍යයන්නේ අදහස් කරන්නේෙකු මක්ද කියන කාරණාව අපි සාචා කලා. යනඔට පැහැදිරි වුණනා පාලිමේ වාධපත්තක කියන්නන්නේ කිසිම් පාර්ලිමේන්තුුවට නී සම්පාදනය උපරම් බලයක් තියෙන්ෙනත් තෝනේ ඒවගේම තමයි එකට බලපෑම් කරන්න වෙන තායතන සහ පුද්ගලයෝ සිටින්න බෑ එනි තොත්වයක් තියෙනවනන් කිසියම් පාලිමේන්තුව අපි කියෙනවා ඒ පාලිමේතුව වාධපත්්‍ය සහිත උත්තරීතර පාලිමේතුවක් කියලා අප මෙදැන්දිී ඔයා බලන්නේ එදදා සමසය හතලිසටේ සෝල්බරි ව්‍යස්සාාව මේ කියීන ආකාරේ උත්තරීතර භාවයක් ස්වාධිපත්තියක් තිබුණාද ගෙන කාරණාව. තැන්ට පැහැදිලිව පේනවා. එෙදදා සම්සය අදලෙසේ සෝල්බරි ආණ්ඩුකම් විවස්ථාව තුළ ඔය කලින් සඳහන්කර උත්තරීතර භාවේ ඉතාම පැහැදිලිව දකින්න තිබුණාද ගෙන කාරණාව. දැන් එද්දා සනමසය හතලෙසටේ ්‍යවස්ථාව ස්ථාපිත වෙන්නම ඉතාම පැහැදිලිව ඩොමීනිියන්, නිදහසක්තියන අ්‍යන්තර ස්වම්පාලනයක් පමණක් ලබාදුන්න පාලනයක් සහිත පරාජ්‍යකතමයි මේ විවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. එවිනි තොත්වයක් තුළ ඒ ව්‍යස්සාද ඒරටේ විවස්ථාදායකකි කිසිසේත් උත්තරීතර ාාවයක් එහමරතන් ස්වාධීවත්යක් පවතින විදයක් නෑ අ බලමු ඒ කරුණු කාරණාව වෙන වෙන වශයෙන් නරලා අරගෙන බලමු උත්තරීතර භාවයට ඔබට පැහැදිලූ පේනවා. විවස්ථාපිත ක්‍රියාමාර්ග. විසිනමිය දෙක වගන්තිය. විසිනමේ දෙක වගතති මෙතරන පැහැදිලිය සඳහන් කන්නවා. සුළ ජනායිතිවාසිකන් සම්බන්ධයෙන් ආණ්ඩුක නි්‍යස්සාාවෙන් ලබා දුුණු විදිවිධහන නිසා පාර්ලිමේතු ස්වාධපත්තියටට පැහැදිලි හානියක් වුණා කින කාරණාව. දැන් සුළු ජනයිතිවාසිකන් සහ මේ අතර සම්බන්තායමකද විසිනමේ එක වගන්තයෙන් ඉතාම පැහැදිලිව දිවනයේ සාමයහා මනනාපාලය පිළම නීස එකකස්කි්‍රරීමේ බලය ලබාදනවා. විසිනමේ දෙ වගන්තියෙන් පැහැදදිලිවම එම්ම බලය සුළුජනයිතිවාසිකම් වලට සීම කරලා සුළුජන අතිවාසිකම් වලට හානිදායක නින් සකස් කළ නොහැකයි සඳහන් කරමින් පැහැදිලිවීම සීමක කරනවා එඒනිසා ඔන්න පාලිමින් ස්වාධිපත්වයට ප්‍රභහානියක් විසිනමේ වගන්ති අරහසිදුවනෝ කියන කාරණාව තාම් පහැදිලිව ඔබට දී ඔබටම මෙති දිගේ කියැන පුළුවන් එත් එකමතමයි ඉතා පැහැදිලිව මේ පනතක විවස්ථානු කළ භාවය පිළිබඳව. සොයා බැලීම සඳහා අධිකරණයේ සතු අධකරන භූමිකාව. අධිකරන ප්‍රීශෂන් බාලය. මේ බලියය දස් නමසය හදල සටේ ආණඩු ක්‍රමය තුළ ඉතාම පැහැදිලිව ලංකාව ශේෂ්ඨධිකරණයට වගේ බිතානය රාජාධිකරණයටත් මේ සම්බන්ධ බලිය තිබ්බා. අවසාන අභ්‍යාචනාධකරණය ලෙසින්. එම නිසා අධිකරන භූමිකවමන් කලින් සඳහන් කලා ඔබට මතක ඇදී අධිකරන භූමිකාව පාර්ලිමේන්තු භූමිකාවට හානිදායක ලෙසින් පවතිනවානං ඒ පර්ලිමෙන් සවාධපත්තෙයට ප්‍රබලලාහනය එම තත්වය හදලි සට ව්‍යශාවතුල පැදිිවෙදක් නෙතිබ. ඒකම තමයි. ද සමසය අතලෙස්තේ ලංකා ස්වාධිනතා පනත අනුව ලංකාව ඉල්ලි මක් කළොත් වෙෙතාන්නින්. ඒ සම්බන්ධ තමන්ට නීතිහම් සම්පාධනය කිරීම සඳුවෙන් ශේෂ්‍රයක් වෙතානියට තිබුණා. ඒ ඒතත්ත්වය තුළ ලංකාවේ ස්වාධිනතාව පිළිබඳ ලංකාවේ ව්‍යස්සාදායක උත්තරීතර ාවිලොඳද ප්‍රබල ප්‍රශනයක් මතුතිනවා. මෙයාකාරෙන් අපි සාකච්ඡා කන්නකොට ඉතාම පැහැදිලිව පේනවා ලංකාවේ පාලිමේන්තුවේ උත්තරීතරභාවයක් පැහැදිලිියුම වාධිපත්්‍යයක් දකින්න තිබුන් නැකින කාරනාව. ට අවශෂවයෙන් තත් කාරණා දොයිපතය ගලන්ට එකතු කරගන්න පුුවන් ලංකාව පාර්ලිමේන්තුවේ වාධප්‍යයහ උතරීත්‍රභාාවය පැහැදිලිව දකින්න තිබුන් නැහැ කියන කාරණාව ඔබට සනාත කරන්න. එතිකම අපි ඊළඟට සොයාබලමු මේ සම්බන්ධයෙන් ඔබට ලබා දෙන්න පුළුවන් තෙක් සාච්ඡා කරෝ මාතෘක සම්බන්ධයෙන් ඔට ලබා දෙන්න පුුවන් ඇ එකවීමක් තමයි. මේ අවස්සාය ඔබට ලබා දෙන්නේ එදා සමසය අහතලෙ සටේ ආ්ඩුකමට අදාලෝ පහත දැක්වෙන මාතෘකා සාකච්ජා කරන මංකුව මේ මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක් ඔබට දෙවිනි කොටසට අදාළ වන්නාව විභාගට එනිසා මෙවැනි ප්‍රශ්න නිරන්තරෙන්න්න බහුණන් වෙනවවානක් ඔබට පැහැදිරියූ මේ සම්බන්ධය ලකුණ ලබාගන්න පුළුව ඒ හනො දේ ෝල්බර යාන්ඩුුව අපිලින් සඳහකරපු නවාංග පිළිමඳව ඒගේ සාකච්ඡා කරනලද පාලිමේද ස්වාධිපත්්‍යය පිළිමඳව. ඒවගේ අපි සාකච්චා කරපු දෙවන මණ්ඩලයක්. පිටුවීම සහහි සාර්ථක අසාර්ථක බාවිපිළිමදව මෙද නෝ. මේ සම්බන්ධයෙන් අප සාච්චා කල දන් පැහදිලව පාලිමෙන් වාධපත නිසාආකාරෙන් ස්ථාිතු හ කියලා සාදකෝසය තාම් පැහැලියට පහෙන් පෙන්වා දුන්න. ඒගේ දෙවන මණ්ඩලයක් පිට එව්වා. ඒ අරමුණු වනද ඒරමුුව සාර්ක ාපිමද අප සාචාලලා. මේආකාරයෙන් ඔබට රචනාමය වර්ගේ පශ්නකට මෙආකාරයෙන් ඔබට උත්තර ලියන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්න ඔබට ඉතා පැහැදිලිව එදා සසී හතලි සටේ ව්‍යසාාවට අදාලව ඔබට විභාගයට එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ඊනකටතුවෙපති තාම් පැහැදිලිවා පයනවා දැන් පෙස්මිස සම්ප්‍රදායි ඊළඟ ආණ්ුකම ව්‍යවස්ාව එදදා සම්සී හැත්තදික ආ්ඩුක ව්‍යසාාව තුළ හොම මේ පාලිමේ ස්වාධිපත්වයේ සහඇත්තදක වවස්ාවේ මනාකාරයෙන්ද මේ කාරණා ස්ථාපිත වෙලාත ඉන්නෙ ඉන රණාව ස්යාබලන්න. එදදා ස් නමසේ හැත්ත දෙකේ ජාතික රාජ්‍ය සභාව ඉතාම පැහැදිලිව ඒක මණ්ඩලීය අව්‍යවස්ථාදායක මණ්ඩයක් විදිරේ ස්ථාපිත කරනවා. ජනරජයේ එකම පරමාධිපත්වය ක්‍රියාවට නංවානෝ එකම ආයතනය බවට මේ ජාතික රාස්භාව පත්කරමින් තමයි මේ ඇතදකේ ව්‍යස්සාවේ ජාතිකරාස භාවවිස්ථාතික කරන්නේ. ඒනිසා ඉතාම පැහැදිලිව හැත්ත දෙක ජාතිකරාජ්‍ය සභවටා සියලු ආයතනාංග බලතල කේන්ද්‍රගතගුණ කියන එක මෙතැන්දී ඕලන්ඩ මුලින්ම සඳහන් කරන්න ඕනි. අපි සරලෝ බලුන් මේ ජතිකරාස භාවේ මුලික විස්තරය මුලින්ම මේ ජාතිකරාස භහබමං කලින් සඳහන් කළලාකාරයට ඒකමන්ලී ජාතිකරාස භහවා ඒවගේම තමයි ජනතා පරමාධදිිපත්තිය ප්‍රියාවට නංවන එක මාතනේ ජාතිකරාස භාවකිලි තාම් පැහැදිලිව පේෙනවා පිළිමඳ ආඩු ්‍යස්සාවේ හතරවන වගන්තියට පැහැදිලිව සඳහ කල තිේෙනවා. එ මේිය අනුව තමයි ජාති රාස භාව නිර්මාණි වෙන්නේ මේ සංඛ්‍යාත්මක විය්හය පිළිබඳව වපි කතතාකරොත් සංයුතිය පිළිමඳ කතාකරොත් හත්තහත වගන්ත තාම් පැහැලිව සඳහන් වෙනවා මේංක්‍යාව නිශ්ෂිත සංඛ්‍යාවක් මේ ආරම්භේ සෝල්බරි පාලිමේන්තුවේ සංයුතිය හා සමාන සංඛ්‍යාවක් තමයි. සේ පන සත සංක්‍යාව තමයි ආරම්භ දකින්න දිනන්නේ නමුත් මේ ක්‍රියත්මක භාවය තුළ මැතිවන්න සමාන්ඩන්නේ රීම කොමිසන් සභහාව කරන ගණනය කිරම් අනුව ඉදස් නමසය හැදකින් පස්සේ හත්තහතරෙන් පස මේ වෙනසකර ලක්වෙනවා ඒ අනුව තමයි මේ සං්‍යාව කසිය හැටහට බාවට බිහඳුනාගන්නේ තර මේ සංයුතිය පැහැදිලියෝගොල තේරුම් ගන්න මේ සංක්‍යාව නි්චිතනෑ මේ පැහැදිලිවම සමාන්්ඩින්නේ කිරීම කොමිස භාවේ අදාළ සංඛ්‍යාදත් අනු වෙනස්සෙනවා කියන කාරාව නඟ අබිවලමු මේ පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව මොනාකාරේ උත්තරීතරභාාවයක් සැබෑලෙසින්ම මේ උත්තරීතර වුනාද. ඒ උත්ත්‍රීත්‍රරභාවයටට මොනමගේ විදිවිධහන බලපෑව ආණඩුකුව විවස්සාාවේ මොන විදිවිධහනද මේ සඳහහා බලපෑව කියන කාරනාවම මෙතන්දේ ඔොල්ල තේරුන්ගතයතු කරණාවක් වෙනවා. ොකද මේ මීට අදාල ප්‍රශ්නය විභාගේදී ප්‍රධාන කාරණාව බොඩු පත්වෙන මොකද ජාතික රාජ්‍ය සභාව කියන්නේ. හැත්ත දෙක විවස්සාාවේ කේන්ද්‍රිය මමායතනේ. ප්‍රධාන මායතනය. වෙස්මිින්ස සම්ප්‍රදායතුළ විවස්ථාකයක් තමයි කේන්ද්‍රියම. එකොට ඔගොල්ලු මේ වවස්ථාාව බැඩිපුර්ම අවධානයක් යමු කෙලො විතු කරණාවක් විදිට මේ ජාතික රාජ්‍ය සබභහමහන්තුරාගන්නවා. ඒ නිසා ඉතාම පැහැදිලිව මෙතනදි අපි ඊට අදාලවන්නව. අත්ති සේ වැදගත්වන්නාඔූ වගන්ති කිහිපයක් ඔබට මෙතැන්දිී මදක් කරල දෙෙනවා සමස්සයක් විදිරි ජාති්‍රා සභාව බලතල මේ වගන්ත රහා ඉතා පැදිලිවා අපට අවෝධ කරන්න පුුවන්. ඒ උත්ත්‍රීත්‍ර භාවේ ඒ වාධීපත්තිය ඔබට මෙතැන්දිය අබෝධකගන්න පුුවන් ඕට පැදිලිවපේෙනවා හතල සත්‍ර ගන්තය මේ ්‍යවස්ථාව නිර්මාණය කිරීමේදීම ඉතාම පැහැදිලිව ්‍යවස්තාා නිර්මාර්තවරයින්ට කොල්ලින් න්නර්හිල්. හතේතම ව්‍යස්ාව නිර්මාාතුරය මේ ්‍යවස්ථාව නිර්මාණය කරන වි්‍යස්ා සපාද ක ණඩේට ලක වවශ්‍යාවයක් තිබෙලඳෙනවා පැදිලියොම මේ ජාතිකරබ උත්ත්‍රීතරකරන්නන්නේ. ඒව වස්ථාව හතලි සතර වගන්තිය මනල සඔබට පෙන්වා දෙෙනනවා හතලි සතර වගන්ධය කියනවයිදාම් පැහැදිලිව මේ ජාතික රාජ සභාාවේ ව්‍යවස්ථාාවයක බලේ උත්තරේ තරයි කියල. එතකො ඔට පේෙනවා නයිතික උත්තරීතරභාවයක් ව්‍යවස්ථාව තුළින්ම පිළිගැනීමක් පැහදිලියො ව්‍යස්ථාව තුළ දක්කින ති වාක් කිය කාරනාව ඒත් එකම තමයි හතලිස් අතර භගන්තයේ සඳහන්කාරණාව සවිස්තරාත්ම ගොබට පැහැදිලිය පේනවා. ඒ කාරණාවනුව ඔබට පැහැදිලි වෙනවා ආණ්ඩුකොම්‍යස්සාාවේ කොටසක් පරිචින්න කිරීම හා සංසෝධනය කිරීමේ බලය. ඒ වෙනුවට නවාන්ඩුක විවස්ථාවක් පැනවීම සඳහාතියන හැකියාව මහසුවිා ව්‍යස්ථාක ලය ෙද ස හඇතක ව්‍යසාවතුල දෙනවා. මේ ඉදදා සමසය හැත්ත දෙකේ මේ උත්තරීතර විවස්ථාදායක බලය තමයි. යම් ආකාරයක එදදා සසී හැත්තාටේවස්ාව සම්පාධනය කර ගැනීම සඳ පසු මෙම සකස්ර ජයර් ජැවිතර මාතය. තර අපට පේ පැහැදිලියෝ පේනවා මේ විවස්ථාව තුළින් නවවිවස්ථාවක් සම්පාධනය කර ගැනීම සඳ අශ්‍ය කන නෛතික උත්තරීතර බය පැහදිලිය ලබාද ලතිනව කියෙනන රනාව. ඊනකට බලන්න හතලිස් පහවගන්තිය හතලිස් පහවගන්තිය කියෙනවා මේ බලය වෙනත් කාටවත් පවරන්න බෑ මේ බලය ක්‍රියාවට නංවන එකම ආතනය ජාතිකරා ස්භාව. එතර ජාතිකරා සභාව එකම උත්තරීතර තබ ඔබ දන්න සරල දෙයක් තමයි පුතේ යම් කිසි තැනක ඒ කාරය කරන්න ඉන්න එක නයි නං එයා අනිවාරෙන් ඒ කාරයට උත්තරීතරයි. එතකොට විවස්ථාදායි කාරය කරන්න මේ ආණ්ඩුක ව්‍යස්ාව තුළේ ඉන්නේ පැහැදිලියොම ජාතිරා සභවිතරයි. වර්තමා පාලිමේතු ලබ දන්නවා ්‍යවස්ථා සම්පාධ කාරය හැත්තටේ වස්සාාව තුළල ජනාතිපතිවරයාන්න තව පැත්තෙන් ජනමතතුචා ජනතාවන්න. නමුත් මිතනද ඔබට පහැදිලූ බේෙනවා. ජාතික රාජ්‍ය සබහව පමණයි ්‍යවස්ථා සම්පාධ කාරයන්න ඒනිසා එ උත්ත්‍රේදබාය හතලස් පා පගන්ති සනාධනෝ කිය නකාරන උබට පැදිලි. ඒත්කම හතලිස් නමේ වගන්තය. හතලිස් නමේ වගන්තය කනවා මේ ජාතික මේකත් ඉතාම් පැහදිල ප රුම්ගන්න ම කලින් ඔපටද සඳහන් කලා. ජාතිකරා ඕනෑම පාර්ලිමේන්තුක ව්‍යස්සාදායක තියෙන උත්තරීත්‍ර භාවයටට හානිදායක වන්න පුළන් කාරණාව තමයි. එහි සම්පාධනය කන්න පනත්කෙඩුම් පත් පාර්ලිමේන්තුවෙන් ්‍යවස්ථාදායකින් පිට පුද්ගලෙක්කෝ ආයතනයක සහතතිකය අවශනගේ පාර්ලිමේන්තු උත්තරිතර හැ කියන කාරණාව. ඒක තමයි මෙතන්දිියඔට සීපත්වෙන්නේ හතලිස් නමේ වගන්තය කෙනවා. ජාතිකරාජ්‍ය සභහවේ මංගල සභවාරයම පත්කරගන්නා කතානායකවරය තමයි. මේ පාලි මේ ජාතිකර සභවි සම්මුවන පනතක ඩවසන්න මතිදෙන්නේ ඒයනුවට පැහැදිලි පෙනවා ජාතික රාජ්‍ය සහාව තුළම ඉන්න තනතුරක් දරන කතානායකවරයා තමයි මේ අවස අනුව ේ ලබද පනක රු පද යනු පට සර පුදගල කර මේක බල පැම් කර බැක කරන ොට පැදිල ඒනොට පැදිලෙනවා හත්තලෙස් නමේව ගන්තය ජාතික රාජ්‍ය සභාව සතු ව්‍යසාදායක බලය උත්තරීතර භාාවය පැහැදිලි පේනවා. තිස්නමේගන්ද තාවම පැහැදිල. ගන්තයන් මේගෙන ඔප පැහදිලිව මිට කලයුත් අපි සඳහන් කළ තිස්නමය වගන්තය සඳහන්ක නොමේ ජාතිකරාජ්‍ය සපහවේ භූමිකාවට හානිදායක ලෙස වෙනත් ආයතන ස්ථාපිත කරලා තියෙනවාද. ඉත්තාම පැහැදිලි අපිට පේනවා ජාතිකරාස පහවේ භූමිකාවට හානිදායකව නිර්මාණය කරන්න වනා නිර්මාණය කරන්න පුළුවන් ආයතනේ තමයි දුවපුතේ අධිකරණය. එතකොට එහෙම අධිකරණය ස්ථාපිත කලන්නේ අධිකරන භූමිකාව, ජාතිකරා සපහවේ භූමිකාාවට හානියයක් කරලන. එන් ස පැදිලිවට පේෙනවා. තිස්නමයි වගන්තයේයට අවශවවිදී දහන් ලබාදිල තිෙනවා තිස්නම යොග සඳන්ඳවා පැහැදිලියොම අධිකරන භූමිකාව අධිකරණයට ඒේෂ්ාධිකරනයට ජාතිකරස භහාවේ ්‍යස්ානකොළ බාාව පිළිබඳව පරික්ෂාකිරීම බලයක් දිලනේ. ඒ සඳහා වන්න මාධිරනය ආණ්ඩුකොම ව්‍යවාසාධිරයයක් ස්ථාපති කරලති නවා. එනිසා මේ විදිවිදධහන මේ ආණඩුකුම ්‍යවස්සාාව තුලින් මගේන විදිවිධහනවලින්. පැහැදිලි වෙනවා ජාතිකරාස භාව උත්ත්‍රීතර භාවයට පත් කරන්න පැහැදිලි අරමුණක් තිබුණ කියන කාරනාව ඒ මනලේ සප්පු වෙලාති නො මේ ගන්ති වලින් හරි එතකොට අපිට පේනවා පනස් අතර ගන්තයේය සහන් ආඩුක ්‍යසාධිරනය පැදිරව. ජාතිකරා සභාව බලට හනනියක් නැහැකින කාරනාව. ඒගේ තම තන සඳහන් කරනව අනුවක සහනූ දෙකවගතේ විදහයකේ පාලය කිරීම සම්බන්ධයතියන ජාතිකරා සභාව සතු බලය එනිසම් මේ වගන්තිවලින් අපට පේනව විදහයික පාලනය කිීම හැකයාකුත් ජාතික්‍රා සභාවට පැහැදි ලෙසම දකින්න තිබුණ කියන කාරනාව. ඒයනූද ඉතා පැහැදිලිව මේ සාකච්ඡා කරලද මාතෘකාවට අදාළව ඔබට මේ මෝත අප ඇගීමක් ලබා දෙෙනවා ඒ තමයි ඔබ පැහැදිලිව බලන්න ඉදා සම්සේ හැත දෙකේ පළමු ජන්නධ ව්‍යවස්සාාවඇයට ස්ථාපිද ජාතිකරා සභහාව ජන්ඩජය උත්ත්‍රීතරපහරණය බවට පත්විය සාකච්ඡා කරන්න. මෙවැනි ආකාරයේ ප්‍රශ්න අභියෝග ඔබට ප්‍රසපතරේ පැහැරල් දකි දනවා. දැන් මීට කලින් අපි සාකච්චා කර හතලස් අටේ පාලිමේතුව වාධපත්ව නිස ආකාරෙන් ස්ථාිතුවාහද කියකින කාරනාව. මේක තමයි මං හිත නාකාරයට ප්‍රියන්තිමස් මේ ප්‍රශ්න පත්තරයේ තියන මේ කොටස්සේ තියන වැදගත්ම ගොඩස. පාර්ලිමේන්තුවනේ මේක පදහන ආහිතනය එනිසාම් මේ ආයතන දෙක පිළිබඳව අපට සසාකචජා කිරීම අතිසේ වැදගත් මේ අ මාතෘ කාවතුළ ඔබට තේ සම්බධය අදහස ප්‍රකාශ කරන්න නැති. ඔව විරජ්සර් කිව්වා වගේම සාමාන්‍යෙන් අපි පශ් උසපෙල ප්‍රශ්නපත්‍ර දිහා බැලූහාම පේනවා මේ සෝල්බරිවියස්තාව සහ. දසමසය ඇත්ත දෙක වියවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකයේ බලතල සහ කාර්යන් කියලා නිරන්තරයෙන්ම අපට ප්‍රශ්නයක් ලැබෙනවා. අන්න එවැනි ප්‍රශ්නවලදී ඇත්ත වශයෙන් බොහොම ලස්සන රසවත් පට පිළිතුරු ලිවීම සඳහා අපිට මේ ආණඩුක්‍රම දෙකේම ව්‍යවස්ථාදායකයන් සතු ස්වාධිපත්්‍යය බලය ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මුලින්ම අපි කියන්න ඕනේ පාර්ලිමේදු ස්වාධිපත්යක් යනම කක්ද කියන එක පාර්ලිමේන්තු ස්වාධිපත්ය කියල කියන්නේ යම් පාර්ලිමේන්තුවකට පුළුවන්න්නම් ඕනෑම නීතියක් සම්පාධනය කරන්න ඒගේ නීතියක් අහෝසි කරන්නට පාර්ලිමේන්තුව සබඳ කරපු ඒවගේ පාර්ලිමේන්තුව පනන කිසිම පනතක් ඒ රටේ කිසි මාධිකරණයකට අභියෝගයට ලක්කරන්න බැරිනම් අපි කියරවා ඒ ව්‍යවස්ථාදායක උත්තර ීදරයි කියලා. මෙන මේ කාරණයක බැලූ හම දරුවනේ ෝල්බරි වවස්ථාවට ඇත්තවශෙන් මේ උත්තරිත්‍ර භාවය තිබුණාද කියන කාරණාව අපි විරස්ව කලින් කතාකරපුදේවල්ම අනුව පැහැදිලි මක සෝල්බරි වවස්ථාව තිබුණ විසිනම වෙනනිව ගන්තයයදමස් දැම් එතනද අපිට වැදගත්වන්න දැඟ ප්‍රධාන පාඩ මේ පධාන කේන්ද්‍රයට පැවිල්ලත ඉන්නේ ඒතමයි හතලිස් සතේ වවස්ථාව ඉලක්ක කරන්න දරුවන්ට ගොඩක් කලාවටාලිමේන්තුේ උත්තරරිතර භාවය මොක්ද කියන කකාණාව පිළිඳ අදවස බට අබෝධයක් ලැබ ඇත්ත දෙකේ ජාතිකරා සභාව උත්තරවිතර භාවව ඉතාම පහැදිරිව මංහිතන්නය අවබෝදුනාා මේ කේන්ද්‍රී කානනා දෙක ඔබේ ඉතාම ගැඹරින් අදනය ක ුතුව කියන කරනාව. අක ඇතවශයෙන් ඒ පැහැදිලිව ඔබේ පිළිතුරේ බේ ස්වාධිපත්ය කියන්නේ කුමක්ද කියන එක. සහ වෙනවෙනම වියවස්ථා යකයන් දෙකේ පාලිමේ දු ස්වාදීපත්වයට බලපෑ ආකාරා විශෂම සෝල්බර වියවස්ථාව යටතේ. පාලිමේන් ස්වාධීපත්තය යම් ආකාරයකින් සීමාව කර ලක්ුණනානම් යම් ආකාර ඇහිරීමක්ට ලක්වුණනා නම් අන්නේඒ බලපෑසාධක ටි පැහැදිලිව ලිය වෙන්නට ඕනේ. ඒ වගේම හැත්ත දෙක වියවස්ථාව සෝල්බරි වියවස්ථාවෙන් උත්තරේ කර වෙන්නට බලපාන කාරණ ටික පැහැදිලිව පෙන්වලා ඔප්පු කරලම පිළිතුරේ සටහන් කරන්නට ඕනේ. එනිසා අපි දන්නවා එදදාසමසේ හත්තකේ ජාතිකරජ සභාව තමයි ජනරජයේ උත්තරීතර මායතනය ඒවගේම ජනතාවගේ පරමාධිපතිි බලය උසුලන ආයතනය ඇතටම සල්බරි වවස්ථාවයි එහෙම වගන්තික් නැහැ ජන ප්‍රමාධිපත්තිය ආරක්ෂාවවෙන්නේ ප්‍රථම පරමාධිපත්ය සම්පූර්ණ වෙන්නේම්ර් හත වවස්ාවේ එනිසා හැත්ත දෙක වියවස්ාව ඒ වගේ හැත්ත දෙකේ වවස්ථාව සමුහන්ඩුවක් විදිරයි. ප්‍රියාත්මක වෙන වගේ ඉදසම සේ හැත්ත දෙක වවස්ථාව ගරනාව මතු කරන්න ඕනේ පියන්තිමිස් මොද මේ ළමයි ජනරජය සමහන්ඩුවකින් අතරේ වෙන මහිතනය දන්න ඇද ජනරදෙක ොහමහන්ඩුවක් කියන අදහ ොඩක් ලමයි දන්නන්නේෑ මතන දිී. ඇතම විරාජස දරුවනේ ඕගොලු පොඩක් වෙලා බලන්න මේ එදාසමසේ හැත දෙක ව්‍යවස්ථාව ගත්තොත් ඒ ව්‍යවස්ථාදාේ තයර නම මොකක්ද කියලා. ඇතරම එදාසම සේ හැත්ත දෙකෙන් තමයි විරශ මේ අපි දරුවන්ටික කියන්න ඕන ලංකාව ශ්‍රී ලංකාව වෙන්නේ ශ්‍රීකන වචන අපි මේ ශ්‍රී කියන වචනය අත්තක ර අභිමානයක් අපිට ලැබෙනවා දරුවන්නේ පුදුමාකාර අභිමානයම් පුදුමාකාර පෞද්ත්වය අපිට ලබෙන ්‍රී කියන වචනයත්තෙක්. තුර ලංකාව ශ්‍රී ලංකාවලේ සාමාන්ද්‍රනය වෙන් නිදදාසම්ස ඇැත දෙක වවිවස්ථාවයි. ඒත් එක්කම එද්දාසමසේ හැත්ත දෙක වවස්ථාව යටතේ අපේ නාමය සඳහන් වන්නේ ආනුක්‍රම වීවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී. ජන රජය එහෙමත් ඇත්ත සමුහාණ්ඩුව කියලා. මහි තැන මේ සම්බන්ධය තවත් සාකච්චා කරන්ති නව විදහයකයේ සම්බන්ධී ප්‍රියන්තිමිස්ට අවස්ථාව දෙනවා විදායකේ නමි විදහයකේ සම්බන්ධය සාකච්චා කරන්න දරුවනේ අපි එද්දස්නම සය ඇැත්ත දෙක වියවස්ථාවයටතේ ජාතිකරජ සභාවය උත්තරි ත්‍රභාවය ගැනතා කරමින් සිටි. ඉළඟට අපි යොමු වෙනවා සාකච්ඡා කරන්නට සෝල්වරි වියවස්ථාව මගින් හඳුන්වාදුන්නු විදායකය සෝල්බරි ආ්ඩුම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්නු විදාායක දරුවනේ දිත්ත ස්රූපයක් ගන්නවා ඒ තමයි නාමික විදායකය සහ දේශපාලන විදායගේ කියලා එතෝට නාමික විදාායකය කියලා කියන්නේ සෝල්බරි වවස්ථාව ම කලන තෝගලන්ට කි්වා සෝල්බරි ව්‍යවස්ථාව කියලා කියන්නේ දරුවනේ සෝල්බරි ව්‍යවස්ථාව මගින් අපට එදහස් නමසය හතලිස් සටේ පෙබ්‍රවාරි හතරවෙන නිදහස ලැබෙනවා මේ ලැබුණු නිදහස ඩොමීනියන් නිදහසක් දරුවනේ ොමියන් නිදහසක් කියලා කියන්නේ කුමක්ද බ්‍රිතාන්නේ රැජන හෝ කිරීටය තවදුරටත් අපේ රටේ රාජ්‍යනායකයා ලෙස සලකවන ක්‍රමයයක් විදේ තමයි අපට මේ නිදහස ැබන්නේ දස්සන සහතලිස් අටේද. ඉනිසා ඩොමීියන් රාජ්‍යයක් තුළ නාමික වි බවට පත්වන්නේ අග්‍රාඩුකාරවරයා එම නාමික විදායකය වන්නේ අග්‍රාඩුකාරවරයා. ඒ වගේම දේශපලන විදාායකය බවට පත්වෙන්නේ අගම ඇති ප්‍රමුක. මන්ඩල අපි දැම්මේති ඉක්මනින් අපි කතා කර ගල් ගෙන යුතු ිට සීමමිත කාලයක් තිබෙන්නේ තොර මේ නාමික විදායකය කියන්නේ අග්‍රාඩුකාර දූරය තොට අග්‍රාඩු කාරවරයා පත්කරනු ලැබුවේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බ්‍රරිිතානය කිරීටය විසි එහමනැතම් හරජිල විසින් එතකොට ඔහුගේ නිලකාලේ පිළිබඳව ආණඩු ක්‍රව්‍යවස්ථාව පැහැදි සඳහනක් සටහන් වෙලා තිබුණ නැහැ නමු. නැවතත් ඔහුව පත්කිරීමේ හැකියාවත් තිබුණා ඒ වගේම සාමාන්‍ය ව්‍යවහාරයේදී අවුරුදු පහත නිලකාලයක් තමයි මේ අග්‍රාඩුකාරදූරය රඳවා තිබුණේ. තුර අග්‍රාන්ඩු කාරවරයා කියන්නේ මහරජිනගේ නියෝජිතය. ොද මහරජින දුරබැහර සිටින බැවින් යටත් විජතයක් වශයෙන් හිරු ොබසින්ම අධිරාජ ඇති වන හැම ත් විදකටම මහරජිනට වාසේ කරන්න බැහැ. අ නිසා ඇයගේ නියෝජතයන් තමයි මේ රාජ්‍යයන්වල නාමික විදායක තනතුර හැබෙව්වේ. මෙින නාමික විදාායකය පත් කළේ මහරජින අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව. එතකොට මේ අග්‍රාඩුකාරවරයාට යම්කිසි තත්වයක් ආණඩු ක්‍රම විය වස්ථාව මගින් ලබා දුන්නා. ඒ අනුව ඔහු රාජ්‍යයා විදාායකේ නායකයා සහ සන්නද්ද සේවාවන්හි ඇ දෙන නිලධාරිය එිමන තන් සේනාධනායකයාද වන්නේය කියිලා සඳහන් වෙලා තිබුණ අන්න එහෙමනං අපි දැන් පැහැදිලි කරගත්තා අග්‍රාන්්ඩුකාර්වරයාගේ තත්වය කුමක්ත කියලා. අපි ඊලාඟට බලමු මේ අග්‍රාන්ඩ් කාර්වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පවරාදුමු බලත මොනවා කිය. තිරේ දිිශවනනාෝගොලන්ට අග්‍රාන්ඩ් කාරයා බලතල පිළිබඳව. අපි ඔොමු එම දරුවනේ අග්‍රාන්ඩ කාර්වරයාගේ ව්‍යවස්ථාදාගක බලතල කෙරෙහි එතකට අග්‍රාණුකාර්වරයාගේ මුල්ම ව්‍යවස්ථාදායක බලය වෙන්නට ඕනේ පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම වාරවසාන කිරීම හ විසුරුවා හැරීම. ලැට අභිනව පාර්ලිමේන්තුවක් බලයට පත් වනාට පස්සේ මෙ අභිනව පාර්ලිමේන්තුවේ මූලාසනය ගැනීමේ අවස්ථාව ප්‍රාණුකාරවරයායට හිමි වෙනවා. එවගේම හාපුරා කියලා රාජාසන කතාවක් කරන්න සිද්ධ වෙනවා පාර්ලිමේන්තුේ ඒ රාජාසන කතාව කිරීමේ අවස්ථාව උද වෙන්නෙක් අග්‍රාන්්ඩු කාරවරයාට ඒවගේ මදිසි අවස්ථාවල දී පර්ලිමේතු අම තන්නටත් හැකියාව තිබෙනවා එපමණක් නොවෙයි පාර්ලිමේන්තුව සම්මත කරන පනත් කෙටුම් පත්වලට අවසාන අනුමැතිය ලබා දීමේ බලය පැවරිලා තිබුණ අග්‍රාණු කාරවරයාට නමුත් අවශ්‍ය නම් ඔහු පුළුවන් කමතිකුණම් එක ඩොමිනියෙන් රාජ්‍යයක් නිසා මහරැජිනගේ අනුමැතියට යටත් කිරීමට රඳවා තබා ගැනීමටත් හැකියාව තිබුණ. අපි ඉළඟට යොමුවෙමු අනාාඩුකාරවරයාගේ විදායක බලතල කෙරෙහි පාර්මේන්තු මහමැතිවරණයක් පවත්වීමෙන් පසුව බලයට පත්වන කණ්ඩායම අතුරින් පාර්ිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගන්නා පුද්ගලයා අගමැති ලෙස පත් කරන්නත් ඊළඟට අගමැතිවරයා නම්කරන කණ්ඩායම කැමිණත් මණඩේ ලෙස පත්කිරීමටත් හැකියාව තිබෙන්නේ අග්‍රාණ්ඩුකාරවරයාටඒ වගේ ම අග්‍රා්ුකාර්වරයාට බලය තිබෙනවා රජයේ ඉහළ නිලතල පත්කරන්න පුළුවන් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් එ වගේම අල්ලස් කොමසාරිස් මැතිවරණ කොමසාරිස් ආද වූ තනතුරු පත්කිරීමටත් බලය තිබෙනවා ඒගේ රාජසේවා කොමිසම පත්කිරීමටත් බලය තිබෙනවා මැතිවරණ සීම කොමිසන් සභාව පත්කිරීම වගේ බලතලත් අග්‍රාන්ඩු කාර්වරයාට තිබෙනවා ඒවාගේම දරුවනේ මට පොඩිකාරණාවක් කියන්න ඕනේ මේ බලතය අපි කතාගරේවී විදාායග බලතල ගැන සුවිශේෂ බලතලයක් තිබෙනවා මේ ස සෝබරිී වවස්ථාව අග්‍රාන්්ඩ කාරර්වරයායටට පාර්ලිමේතුව සම්බන්ධය එ යන්නවි විවස්ථාදායික බලතලයකට ඒ තමයි පාර්ලිමේන්තුව පත්වනාට පස්සේ පාර්ලිමේන්තුුවට මන්ත්‍රීවරු ය නාමකරනයෙන් පත් කරනවා. ත්‍රමිය නාමකරණයෙන් පත්කරන හය දෙෙන අග්‍රාඩුකාරරයා තමයි පත්කරන්නේ අගමැතිවරයාගේ උපදදිස් පරිදි. ඒ වගේම සෙෙට් සභාවට මන්ත්‍රීවරුන් පහලවක් පත්කරනවා සුළු ජාතික යන් වෙනුවෙන් අග්‍රාඩුකාරවරයා ඒත් අගමැතිවරයාගේ. දෙෙස් පරිදි මෙන සියලු කරුණු එක තු වුණ හම ව්‍යවස්ථාදායික බලතල සම්පූර්ණ වෙනවා අපි ඊළඟට අවධානය යොමුකරමු අග්‍රාණු කාර්වරයාගේ අධිකරන බලත දෙස විශේෂෙන්ම ශ්‍රේෂ්්‍රාධිකරණයේ විිනිශ්‍රයකාරවරන් කනිෂ්්‍ර විනිශ්ය කාරවරුන් පත්කිරීමේ බලය අග්‍රාණු කාරවරයාට පවරාදීලලා තිබුණ ඊට අමතරව ඔහුට පැවරනු තවත් බලයක් විදිහයට අධකරණයදී වැරදිකරුවන් වූ අයට සමාවදීමේ බලයක් ඔහුට තිබුණා. ඉළඟට අධිකරණ සේවා කොමිසන් සභාවට සාමාජකයන් පත්කිරීමට අභ්‍රාණුකාරවරයාට බලය තිබුණම්. දරුවනේ මේ බලතලටික මම කෙටියෙන් ෝගලන සඳහන් කලළේ විශේෂ මමුගලල් මේ බලතල ටික සඳහන් කරලා අවසාන වයෙන් පුංචි රණාවක් ලා විාගිකට පිළිතුරලියන වවනන් සහන් කරන්න ඕන්නේ මහා විශාල බලත ප්‍රමාණයන් මේ පේ හැබ මේ බලතල මේ අග්‍රාන්ඩ් කාරවරයාට තනිම බුක්ති විදිය හැකිද සිය අභිමතිය පරිදි කියන කාරණාව. ඇත්ත වශයෙන්ම මේ නාවික විදාායකයක් නිසා මෙ සියල්ලු බලතල ඔහු විසින් බුක්ති විදිය යුතුනේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි. නමුත් පොඩි අදදැකීමටි ක්ම ඔගොලන්ට කියන්න හැමති මේ අග්‍රාන්ඩු කාර දූරය ක්‍රියාත්මක වනුකාලයේ ලංකාවේ සමහර අග්‍රාන්්ඩු කාරවරුන් නාමික තත්ත්වය ඉක්මවා ගොසින් කටයතු කළ අවස්ථා කිහිපයක් තිබෙනවා විශේෂෙන් මෝගලෝ දන්නවා එදදාහස් නමසය පනස් එකේදී. හිටපු අගමැතිවරයා මියයාමෙන් පසු නව අගමැතිවරෙක් පත්කරපු අවස්ථාව සෝල්බරි ආණ්ඩුකාරවරයා ඒක විේචනයට ලක් වුනමුගද ජේෂ්ට මන්ත්‍රීවරු සිටියදී කිෂ්න මන්ත්‍රීවරයෙකු අගමැති ලෙස පත්කරපු අවස්ථාවක් විදියට. ඒවගේම එද්දාස් නමසය පනස්සටේ. රට තුළ ඇතිවෙච්ච ආන්දෝලනාත්මක අවස්ථාවලදී අග්‍රා්ඩු කාවරයා ක්‍රියා කරපු ආකාරය විශෂම මෙදදාස්ශනම සේ හැටේ මාර්තු මැතිවරණයේදී පළමු මැතිවරණයේදී ආණ්ඩුව බිඳ වැටෙනවා ඒ ආණඩුව බිඳ වැටනු අවස්ථාවේදී හිටපු අග්‍රාන්්ඩ කාවරයා ඔලිවගුණ තිලක හිටපු අග්‍රාන්ඩු කාරවරයා ක්‍රියා කළ ආකාරයත් විවේචනයට තුළුද්දීලා තිබෙනවා. මෙට මේ කියන කාරනාාටික සම්බූර්ණ වුණහම අපි දන්නවා නාමික විදායකය එමත් අග්‍රාණුකාරවරයාගේ තත්වය බලතල සහ කාරයන් කියන කොටස නිමාවට පත්වෙනවා. ඉළඟට දරුවනේ අපි ඇගැීමකට යනවා. ඒ තමයි එදදාස් නමසිය හතලි සතේ සෝල්බරි ආණඩු ක්‍රම වියවස්ථාව යටතේ නාමික විදායකයේ තත්වය බලතල සහ කාර්යන් සාකච්ඡා කරන්න ම නැවත්තුවේ එතනින් දරුුණේ මඟ නැවැත්ව ඔගලන්ට ඔගොලට පැහැදිලි අගලාාඩු කාර්වරයාගේ තත්වය බලතල සහ කාර්භාරයේ. තත්ත්වයකි වහම ඔහු රාජනායකයා ඔහු විදාායකේ නායකයා. ඔහු සන්නද්ධ සේනාවල සේනාදිනායකය ඊළන්ට අපි තරපුූ බල ෝගලන්ට හසුරවාගන්න පුළන් බරතල ස කාරයන්ටික ව්‍යවස්ථාදායක විදායක. දිර කියෙන ලතල ඉට අමතරව තවත් පොඩි දෙයක්ක්ම එකතු කරනවාමටට ඒ තමයි ග්‍රා්ු කාර්වරයාශය හු ෞරවාන්ත බලතල ප්‍රමාණයක් තිබුණා විශේෂ මහොට ළුවන් මතිබුණා රාජ්‍යනායකයා වශයෙන් ජාතියායමතීමට ඒවගේ දේශ ජාතික උත්සවලට සහභාගිවීමේ හැකියාවහුට තිබුණා සහ නම්බනාාම ප්‍රධානය කිරීමටත් ඔහුට හැකියාව තිබුණු මෙන්න මේ ද ගෞරවාන බලර ප්‍රමායකුත්. ෝරි වියවස්ථාව යටතේ නාමික විදායකකට හිමි වුණා. දරුවන අපි සාකච්ඡා කරගෙන හිටියේ සෝල්බරි වවස්ථාව යටතේ නාමික විදායකය ගැන අප ඉළඟට කතා කරමු සෝල්බරි වියවස්ථාව ඇර්තේ විදාායකය පිළිබඳව. සෝල්බරි විදායකය ගත්තොත් මේ මේ විදාායකය කියන්නේ දේශපාලන විදායකය දේශපාල් විදාායකයේ සමන්විත වන්නේ අග මැති සහ කැබිඩෙට් මණ්ඩලය යක් තමයි. සෝල්බරි දේශපන විදායකෙ බවට පත්වන්නේ. ට සෝල්බරි වියවස්ථා ඇර්තේ මෙම දේශපාලන විදාායකය පාර්ලිමේන්තුව තුළින් තමයි උපත ලබන්නේ. ව්‍යවස්ථාදායකය තුළින් උපත ලබන විදාායකයක් මේක.ඒ අනුව පාර්ලිමේන්තුව තුළින් බලය ලබාගෙන පාලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා කණ්ඩායම තමයි අගමැති සහ කැවිට මණ්ඩලේ බවට පත් වන්නේ. එතුකට දඩුවන අපි නාමික විදායකය ගැන කතාකරා නාමික විදාායකේ බ සහකාර්යන් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කළා ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි නතර කළේ මේ සියලු බලතල භුක්ති විඳිය යුත්තේ අග මැතිවරයාගේ උපදෙස් අනුව කියලයි අපි ඒකොට සවසන් කළේ එහෙම නන්දරුවනේ ඒ කතා කරපු බලතල සහකාරයන් ටික මෙටන්ට අදාලයි කරුණු කිහිපයක් ඇර. ඒ තමයි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හය දෙෙනෙක් අග්‍රාන්ඩු කාර්වරයා නම්කිරීම සහ. ස්තනෙට් සභාවට මන්ත්‍රීවරඋප පහලවක් නම්කිරීම කියන හැර හම මේ සියලුම කාරණ දේශපාන විදායක කාරණාභාවට පත්වන. හැබැයි ඒ කාරණාදයකටත් උපදෙස්දීම කරන්නේ ඇත්ත වශයෙන්ම අගමැතිවරයා එඒනිසා අඔගලට පැහැදිල වෙනම ඇති මේ නාමික විදායක සහ දේශපාන විදායක අත්‍රය තින සම්බන්ධතාවය. නාමික විදාායකය කියලා කියන්නේ. ඇත්ත වශයෙන් මනාමික විදායෙකීගේ පිටු පස සිටිමින් මේ නාමික විදායකයට අනදීම කරන්නේ නියෝගනිකුත් කිරීම කරන්නේ මේ දේශපාලන විදායකය. එනිසා සෝබරි වවස්ථාව යටතේ දේශපාලන විදායකය තමයි. ඇත්ත වශයෙන්ම රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ සහ විදේශ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒගේම යනගන්න ඕන ොමද මේ විදායකය සමන්විත වෙන්නේ අගමැති සහ කැබිනට මණඩලයින්. එතොට අගමැතිවරයා ඇරුුණහම අගමැතිවරයා තමන්ගේ මන්ත්‍රී මණ්ඩලය තුළින් ගමන්ගේ අමාත්‍ය මණ්ඩලයස් පත්කරත යුතුයි. මේ අමාත ම්ඩල සංඛයාව පිළිබඳව ව්‍යවස්ථාව පැහැදිි සඳනක් නැහැ. නමුත් අගමැතිවරයාට කැමැති ආකාරයට ජේෂත්‍ර කායසුර මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍ර න්ඩල ත මන්්ල දාගන්න පුළුවන්. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කරනකොට අනිවාර්යෙන්ම සනෙට් සභාවට හිමිවන අමාත්‍ය දූර දෙකක් තිබෙනවා. ඒ තමයි වෙස්මිින්ස්ට්‍ර ආකෘතිය අනුව යමින් අධිකරන අමාත්‍ය දූරය අනිවාර්යෙන්ම සෙනෙට් සභාව වෙත ලබාදිය යුතුයි. ඊට අමතරව තවත් අනිමාරයෙන්ම තවත් ඇමති දූරයක් ලබාදිය යුතු. ඒ තමයි අනිවාරයෙන්ම ලබාදිය යුතු අමාත්‍ය දූර සං්‍යාව. මෙන මේ අමාත්‍ය දර දෙකත් සමඟ තවත් කැබිණට අමාත්‍ය දූර සංක්‍යාවක් අගමැතිවරයාට පත්කරගන්නට හැකියාව තිබෙනවා. මේගොල් අන්ගේ නිලකාලයත් පාර්ිමේන්තු වේ නිලකාලයට සම පාර්තිිකයි එනිසා පාර්ලිමේන්තුවේ නිලකාලයේ අවුරුදු පහයි එන්සා ඒ අවුදු පහය නිලකාලය මේ දේශපාලන විදායකයටත් හිමි වෙනවා ඒ වගේම මේ දේශපාලන විදාායකය ඉවත් කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට තිබෙනවාවි දේශපාලන විදාායකය හොඳින් කටයුතු නොකලොත් යම් කිසි ආකාරයක විශ්වාසය පළදු කිරීමක් යමක් සිදු වුනොත් ව්‍යවස්ථාදායකයට හැකියාව තිබෙනවා මේ විදාායකය පාලනය කරන්නට විශෂම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වෙනවා පාර්ලිමේන්තුවට ඒවාගේ අය වැලයකන ඉදිරිපත් වෙන පාලිමේතුට ින මේ අවස්ථාවලදී විදායය පාලනය කිරීමට මේක මෙවලක් විදිර භාවිතා කරන්න බලන්ගිට අමතරව විශ්වාස වංග යෝජනාවක් මගිනුත් පාර්ලිමේන්තුවට මේ දේශපාලන විදායකය පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඉළඟට දරුවනේ අගමැතිවරයා තමයි දේශපාලන විදායක ඒ වගේ මගමැතිවයා තයි ැබිනට මණඩලේ පත් කරන්නේ නිසාක ඇබිනට මණඩ නයකයා වශයෙන් කට යුතු කරන්නේ අගමැතිවරයා ඒ වගේම අගමැතිවරයා තමයි මේ ආණ්ඩුක්‍රමයේ මුල්ගලවක් ලෙසටයුතු කරන්නේ විශේෂම දේශපාන විධාක වශයෙන් රටේ ජීවනාාලිය බවට පත්වෙන්නේ. කොඳුරාරටිය බවට පත්වවෙන්නේ අගමැති සහ ඔහුට සහයෝගය දක්වට අමාත්‍යම අණ්ඩලේ. අන්න එනිසා මේ අගමැතිවරයාට ආණ්ඩුක්‍රම වියවස්ථාව මගෙන්ම විශේෂ කාරිභාරයක් පවාාදිී ලතිබන ඒ තමයි විදේශ කටයුතු සම්පූර්ණෙන්ම ්‍රවිවාාවෙන්ම පවවාාදී තිබෙන්නේ ආරක්ෂටයතු පවරාදී ල තිබෙන්නේ අගමැතිවරයාට. ඒ වගේම අමාත්‍යංශ ගැන තීරණය කිරීම ඇමතිවරුන් තීය ඇමතිවරුන්ට අමාත්‍යංශ බෙදාදීම ඒවගේ යම් අමාත්‍යංශයක යම් ගැටලු අක්තිබේ නම් නැවත ඒවා වෙනස් කිරීමට පවා අගමැතිවරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ කතා කරන අනිකුත් බලතල ටික තමයි. අපි දන්නවා අග්‍රාන්ඩු කාරවරයාට හිමිවන බලතව කටයුතු ටික තමයි ඔහුට හිමිවෙන්නේ. ඒ වගේම විවස්ථාදායික බලතල යටතේ අගමැතිවරයාට විශේෂෙන්ම අග්‍රාඩු කාර්වරයා ක්‍රියාත්මක කරන ව්‍යස්ථාදායක බලතල ටිකම තමයි ඉදර්ුවුණන මෙතන සඳහන් වෙන්නේ මේ බලතල ටිකට නියෝගනිකුත් කිරීමේ සහ උපදෙස්දීමේ බලයතිබෙන්නේ අගමැතිවරයාට අපි දැන් ව ස්ථාදායක බලතල කතා කරණ දරුවනි මේ තියනෙවීවස්ථාදායක බලතල ඒගේම අපි විදායයික බලතල මනෝද කියලාත් බලමු අගමැතිවරයාට හිමි වන ඒ බලතල තමයි ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා තමයි නාමික විදායකේ වන අග්‍රාඩු කාරවරයා පත් කරන්න ඒ වගේම අග්‍රාඩුකාරවරයා විසින් කරන විදාායක කාරයන් ටික මම කලින් සඳහන් කලා විදාායික කාරයන්ටි අග්‍රාණු කාරවරයාට කරන ලෙස උපදෙස් දෙන්නේ නියෝගනිකුත් කරන්නේ අගමැතිවරයා එවගේ අගමැතිවරයා තමයි පරිපාලන විහයේ ප්‍රධානියාවවෙන්නේ විදායකයේ ප්‍රධානියාවවෙන්නේඒ වගේ කැබිනට් මණඩලේ ්‍රනායකයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍යවරයා එනිසා මේ අග්‍රාමාත්‍යවරයා එනිසා මේ අග්‍රාමාත්‍යවරයාට හැකියාවති වෙනවා අමාත්‍ය මණ්ඩලය තීරණය කරන්න කොච්චරාමාතවරුන් සංඛ්‍යාවක්කවශ්‍යයි කොතරම් අමාත්‍යංශ ගණනා අවශ්‍යයිද කියන කාරණාව තීරණය කිරීමේ බලයත් මේ අග්‍රාමා්‍යවරයාට තිබෙනවා ඉතා අමතරව මේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ මේ ආණුක්‍රමේ සුවිශේෂම භූමිකාවනි දරුවනනි එක ප ස්පතු කරගන්න ඕනේ ඇතරම මේකේ ජීවනාලිය වෙන්නේ මේ අග්‍රමාත්‍යවරයා ඔහුගේ ක්‍රියාකාවිත්වය තුළ තමයි මේ රාජ්චය අවුරදු පහක් ඉදිරියට ගෙන යන්නේ ඔහුගේ ශක්තිය මත තමයි රාජ්‍යය තැන තීරණය කරන්න. අන්නේ නිසා මෙන්න මේ ව්‍යවස්ථාව සම්පාධනය කරන අවස්ථාවයේදීම අග්‍රාමාත්‍යවර යටට සුවිශෂ කාරපාය පවරාදිිලතිබ විශේෂණමික ඩොමීන රාජ්‍යක් වශයෙන් ඔහුට පවරාදිිල තිබෙන විදේශ කටයුතු පිළිබඳව සහ ආරක්ෂාව පිළිබඳ අමාධ්‍යානශට ඔහු බාරයේ තබාගැනීමේ හැකියාව තිබෙන. ඊට අමතරව, තානාපතිවරුන් පත්කිරීම මහක කොමසාරිස්වරුන් පත්කිරීම රජයේ ඉහල නිලධාරීන් පත්රීම ඒ වගේම අග්‍රමවිනිශ් කාරයා ශේෂ්්‍රාධි කරන නිශ්ෂකාරවරුන් ඒ වගේම අල්ලස් නිලධාරීන් ඇතිවරණ කොමසාරිස්වරයා නීති පතිවරයා කියන මේ සියලුම විදායක කාරයන් අග්‍රාන්ඩු කාරවරයා ඉටටු කරන්නේ අගමැදිවරයාගේ නියෝගයන් මත් මෙන්න මේ අනුවාපිට අග්‍රාමාත්වරයාගේ විදාායක කාරයන් ඳුනාන්න පුළුව. ඊට අමතරවා පිසාකරච්චා කරගන්න ඕනේ අගමැතිවරයාට යම් අධිරණ ක්‍රියාකාරිත්වය යක්ති වෙනවා. ඔහුට පුළුවන් කමති වෙනවා අග්‍රා්ඩුකාරවරයාට උපදෙස් දෙන්න. අධිකරණය එකදී වරදකරුවන් වූවාට වුවන්ට සමාවදීම සඳහා උපදෙස්දීමේ බලයහිමි වෙනවා අගමැතිවරයාට. අවසාන වශයෙන් කියන්නති වෙන්නේ. අගමැතිවරයා තමයිල් මේ. නාමික පිටු පස සිටිමින් සියලුම විදාායකකාරයන් මෙහයවන පරිපාලනය කරන ආයතනය බවට පත්වන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු එද්දාස් නමසේ හැත්ත දෙක වියවස්ථාව යටතේ නාමික විදාායකය එද්දාස් න හැත දෙ වියවස්ථාව දරුණ අපි කලිනුත් සාකච්ඡා කරාවගේ සු විශේෂයි මොකද තමයි ඩොමීනියන් තත්වය නැතිකරමින් අපිට පූර්ණ නිදහස දිනාගත්තු ආණඩු ක්‍රම වියවස්ථාව මේ ආණ්ඩුක්‍රම වියවස්ථාව සම්පාදනය කරපු කණ්ඩායම මහරැජිනට හිමියූත ස්ථානය මේ රට තුළ. ඒවගේ මහරජිනගේ නියෝජිතයා ලෙස අග්‍රාඩු කාරවරයායට හිමි වූ ස්ථානය ලබාදීම සඳහා ජාතික නාකත්වයක් ගොඩ නැගුව. ඒ ගොඩ නැගූ ජාතික නායකත්වය තමයි එදසන සේ හැත්ත දෙකේ වියවස්ථාව යටත්තේ හඳුන්වා දුන් නාමික විදාායකය නාමික විදායකය වන. ජනාධිපතිවරයාත් තමයි අපේ රටේ රාජ්‍යනායකයා. එවගේ අපි ඉළඟට කල්පනා කරන්න ඕනේ මේ ජනාධිපතිවරයාගේ තත්වය කුමක් ද කියලා. තුොට ආඩුම ව්‍යවස්ථාවේ දහන් අමමන වගන්තිට අනුව ජනාධිපතිවරයා රාජ්‍යනායකයා. එප මනක් නොමයි මේ ජනාධිපතිවරයා විදායකීත්නායකයා වෙනවා. සන්නදධ සේනාාවල සේනාධනායකයාත් වෙනවා. ඇන්න මේ කාරණාවනුව එදදා සමසය හැත්ත දෙක වියවස්ථාව යටති ජනාධිපතිවරයාට හිමිවන තත්වය අපට අාව බෝධ කරගන්න පුුවන්. ඉළඟට අි බලන්න ඕනේ මේ ජනාධිපතිවරයා විදිට කාවද තෝරන්නේ. කාවද වත් කරන්න පුළුවන් කියන කාරණාව. ඇත්තවශයෙන්ම ජනාධිපතිවරාව පත්කිරීම ක්‍රමවේදේ බොහොම සරලාකාරයෙන් දක්වා තිබෙන්නේ එක දක්වලා තිබෙනවා විසිපස් වන වගන්ත ඒ වගන්තියට අනුව ජන රජයේ ඕනෑම පුරවැසියකු. ජනාධිපති ලෙස පත්කරන්න පුළුවන් චන්ද බලය හිමි නාමලයකනේ නම සඳහන් නම් ඕනෑම පුරවැසියකු අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා ලෙස පත් කළ හැකි බව තමයි එම වගන්තියේ සඳහන් වෙන්නේ. ඔබට පැහැදිලි ඇති එදසසේ හැත දෙක විය අවස්ථාව යටතය ජධප ලෙස පත්කිරීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද කිය කාරණාව. මෙලෙස සුදුසුකම් ලබන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත්කිරීමේ බලය තිබෙන්නේ අග්‍රමාත්වරයාට මෙලෙස පත්වන ජනාධිපතිවරයාට අවුරදු හතරක නිලකාලයක් තමයි හිමිවෙන්නේ. නැවතත් මොහුව ජනාධිපති දූරයල්ලෙසට පත්කිරීමේ හැකියාව තිබුණා අපි දන්නාමක ක්‍රියාත්මක වෙච්ච ලයේ එද්දා සමසේ හැත්ත දෙකේ ප්‍රථම ජනාධපති ලෙසපත්තු වනේ විලියම්ග පල්ලව මැතිතුමා නමුත් එද්දා සමසේ හැත්තහයේ ඔහුගේ නිලකාලය අවසන් වෙනවා. නිල කාලේ අසන්න්න වූ අඩට පසුව අග මැතිනිය විසින් නැවතවතාවක් ඔහු ජනාධිපතිදූරය වෙත පත්කිරීමෙන්නට පැහැදිලි වෙනවා ජධ කිසිම බාධාවකින් තොරව යම් කිසි වාරගණනක් එකම පුද්ගලයාට දැරිය හැකි බවයින් අවට පැහැදිලි වෙනවා. ඉලාට අපි බලමු දරුවනේ මේ ජනාධිපතිවරයා කොහොමද මෙදූරයෙන් ඉවත්වෙන්නේ කියලා දෙැ පත් කරන ආකාරය දැනගත්තනි. ත්රන ආකාරයත් අපි දැන ගණන මොකද බොහෝ වෙලාවට දරුවුණේ අපිට එනවා එදදා සමසය හතලිස් අටේ විය වස්ථාවයි හැත්ත දෙ විය වස්ථාවයි මේ නාමික විදායකයන්ක සසධනය කරන තුර මික විදායකයන්ෙක සසන්ධනය කරනකොට මේ විදායකයන් දෙක පත්කරන ආකාරය විදාායකයන් දෙක ඉවත් කරන ආකාරය බලතල සහකාරයන් මේ ි ඔක්කෝොම අපි පිළිතුරේ ගොුණු කරන්නට ඕනි. එනිසා අපි මේ ජනාධිපතිවරයා දූරයෙන් ඉවත් කරන ආකාරය හඳුලාගෙන තිබෙන්න්නට ඕේ සා දරුව හොඳදල් මතක යාගන්න හැත්ත දෙකේ ජනාතිපතිවරයා ඉවත් කිරීමට ක්‍රමවේද දෙකක් වියවස්ථාවේ සඳහන් වෙලා තිබුණා. එක ක්‍රමවේද අක් තමයි ජාතික රාජ සභාව විසින් ගෙන එන ලෝජනාවක් ජාතික රාජ සභාවය තුනෙන් දෙක බහුතරචන්දයකින් සම්මතවීමෙන් අනතුරුව ඔහු දූරයෙන් ඉවත් කළ හැකි වුණා. දෙවනි ක්‍රමවේදය තමයි අගමැදිවරයා විසින් ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහාගෙනෙන යෝජනක් ජාතික රාජ සභාව වෙත එම යෝජනාව ජාතික රාජ සභාවේ බහුතරචන්දයෙන් සම්මතවීමෙන් ජනාධීපතිවරයා ඉවත් කළ හැකි වනා. ඉලට මතක තියාාව යන්න දරුවනේ අපි ඉළඟට සාකච්ා කරගන යන්නේ හැත්ත දෙකේ ජනාධිපතිවරයාගේ වියවස්ථාදායක බලතල මොනවාද කියන කාරණාව. තුොර හැත්ත දෙකේ ජනාධිපරයා වෙත්ත පැවර. වියවස්ථාදායක බලතල අතුරෙන් ජාතික රාජස්භාව කැඳවීම කල් ඇැබීම වාර අවසාන කිරීම සහ විසුරුවා හරීම හතලිස් එක පගන්තියට අනුව. ඊට අමතරව ජාතික රාජස්භාව මහමැතිවරෙනකින් පස්සේ අබිනව ජාතික රාජ ස්භාව රැස් වුනහම එහි මූලාසනය ගැනීමේ අවස්ථාවත් ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඒ වගේම රාජාසන කතාව ඉදිරිපත් කිරීමේ බලයත් ජනාධිපතිවරයාට වා රාජ්‍ය මුද්‍රාව තබා ගැනීමේ බලයත් ජනාධිපතිවරයා හිමි වෙනවා අපිසාචා කල බලමු ජනාධිපතිවරයාට හිම විදාායක බලතල මනවාද කිය ජනාධිපතිවරයාට හිමිමන විදායක බලතල අතර විශාල බලතල ප්‍රමාණයක් තිබවා ඒ තමයි ජනාධිපතිවරයාපත් කළේ අගමැතිවරයා ඒ වගේම අගමැතිවරයාපත් කරන්නේ ජනාධපතිවරයා ඒ මෙලෙස පත්වන අගමැතිවරයා තමන්ගේැිට් මණඩලය තෝරාගත්තට පස්සේ ඒ කැවිනට් මණ්ඩලය පත්වීම ලබා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඒ අනුව ජනාධිපතිවරයා තමයි අගමැති සහ කැබිනෙට් මන්ඩලය පත්කරනු ලබන්නේ. ඒ වගේම විදාායක ශේත්‍රයටට ඉහල විදාායකයේ තනතුරු ප්‍රධානය කිරීම ඉහළ රාජ්‍ය නිල්ධාරීන් පත්කිරීම ඒ වගේම තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ත්‍රිවිද හමුදාවටට ප්‍රධානීන් පත්කිරීම කියන විදායක බලතල ටිකත් මෙම ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඒවගේම ජනාධිපතිවරයා යුද්ධය සහසාමයේ ප්‍රකාශ කිරීමේ බලයත් ඔහුට තිබෙනවා ඊට අමතරව මෙම ජනාධිපතිවරයාට රාජසේවා උපදේශක මණ්ඩලය සහ රජසේවා විනේ මණ්ඩලයට මේ අලුතෙන්කතු වෙන කොටසක් හැට දෙකවිය අවස්ථාවට මේකට සාමාජකයන් පත් කිරීමේ බලය හිමි වෙනවා ගේ අධිකරණ සේවා උපදේශක මණ්ඩලේ සහ අධකරන සේවා විිනේ මණ්ඩලේට සාමාජකයන් පත්කිරීමටත් ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා. මෙම බලතල වලට අමතරව ඔහුට හිමි වෙනවා බලතල ප්‍රමාණයක් විශේෂෙන්ම අග්‍ර විනිශ්කාරවරයා පත්කිරීම ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභ්‍යාචනාම හාදිිකරණයට විනිශ්කාරවරුන් පත්කිරීම කිය ඔහුට හිමි වෙනවා. එවැනි බලතල් ප්‍රමාණයක් ඒවගේ අධිකරණේද වරදකරුවන් නුවන්ට සමාවදීමේ බලයත් මේ ජනාධීපතිවරයාට හිමි වෙනවා. ඊට අමතරල මේ ජනාධීපතිවරයාට හිමෙන තවත් බලතලයක් තමයි ඔහු රාජනායකයා වශයෙන් ජාති උත්සවලට සහභාග වන්න පුළුවන් රට නියෝජනය කරන්න පුළුවන් ඒවගේ ජාති අයිමතීමේ අවස්ථාව ඔහුට හිමි වෙනෝ. නමුත් අපි මතික දයාාගත යුතු කාරණාවක් තමයි මේ නාමිකවිදාායකයටත් අප අර ල්බ විියවස්ථාව නමික විදාායික වගේම විශාල බලතල ප්‍රමාණයක් ඒක රාශික කල තිබෙනවා මේ සියලම බලතල ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුක්තේ බුක්ති විදිය යුත්තේ. අගමැතිවරයා හෝ අදාල අමාත්‍යංශයේ ඇමතිවරෙක්ගේ උපදෙස් අනුව අන්න ඒ නිසා තමයි එද්දාශනම සිය හැත්ත දෙක වියවස්ථාවේ හඳුන්වාදුන්නු ජනාජිපතිදූර්රය නාම්ික විදායකයක් බවට පත්වෙෙන්නේ. නමුත් සෝල්බරි නාමික විදාායකෙන් පුංචි වෙනසක් තියෙනවා තවත් මේ හැත්ත දෙකේ නාමික විදාායකය විශෂ ම අපි දන්න සෝල්බරි වවස්ථාවයට තේ පනණතකට අනුමැතිය ලබදීම කළේ නාමික විදායකය නමුත් එදදාස්නසේ හැත් දෙකවවස්ථාව මගින් නාමික විදාායකය ඉලට බලය තිබුණ නැහැ පනතකට අනුමැතිය දෙන්න. පනතකට අනුමැතියදීමේ බලය තිබුණේ කථනායකවරයාට. ඒකම දරුවනි අපි සාකච්ඡා කරගෙන යමු ේප පල දාාක ගැන ඇැත දෙකවිවස්ථාව ඇතේ හැත්ත දෙක වවස්ථාව ඇතේ දශපාලන විදායක වට පත්වුණේ අගමැති සහ අමාත්‍යමණ්ඩලය. මේ ජාතික රාජ සභාවේ බහුතර බලය ලබා ගන්න දත්තාව ව කණ්ඩායිම තමයි අගමැටිදූරයට සහ අමාත්‍යමණ්ඩලයට හිමිකම් ලබන්නේ. ඉනිසා ඔගුලන්ට මේ ආණ්ඩුක්‍රම දෙකේ ලක්‍ෂණ හඳුරාගන්න පුළුවන් සමානකම් ගලපගන්න පුළුවන්. සල්රිීවාව විදාාය හැත්ත දෙකව වස්ථාව විදාය මේ විදායකයන් දෙකේ තින සමානකම් හඳුනාගන්න ඒ වගේම නාමික විදාායකයන් දෙකම එටුකරන කාර්යන් මොවුන්ගේ කාරයන් බවට පත්වෙනවා. ඒ වගේම මේ දේශපාලන විදාායකය රාජ ප්‍රතිපත්ක සම්පාධනය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රතිපත්ති ක්‍රාත්මක කිරීම සම්බන්ධයෙන් සහ රටේ පරිපාලනය සම්බන්ධයෙන්. විශාල කායභාරයක් ඉටු කරනු ලැබවා. එනිසා දෙමේ දේශපාලන විදාායකය තමයි එද්දා සමසේ හැත්ත දෙක වියවස්ථාව යටත්වේ ප්‍රධානම දේශපාලන නායතනය ලෙස හඳුන්වනට පුළුවන්. ඉලා අපි ප්‍රශ්නයකට යොමුවමු පහද සඳහන් මාතුකා සාකච්ඡා කරන්න එද්දා සමසය හතලි සත දේශපාලන විදාායකය එදස්සමසේ හැත්ත දෙකේ නාමික විායකය එද්දාසනම සිය හැත්ත දෙකේ දේශපාලන විදායකය ලි සතේ අනු්‍රම ව්‍යස්සා වී වැදගත්ම කොටසක් තමයි මේ සුරුජන යිතිවාසිකන් පිළිබඳ සුරජන අතිවාසිකන් රැගඩීම බා විශේෂකයාමාර්ගයහතලෙස් සතේ ව්‍යස්සාාව තුළ දකින්නේ දිබා විසි න මේ දෙකවගන්තය තුළ සුරුජනයායට ඇම් ිසි අසාධාරණයක් වෙයි කියලා හිතල තමයි මේ ක්‍රියාමාර්ගය හලිස් සටේ ව්‍යසාාව තුළ ඇතුළත් කළේ යනු පැහැදිලි පෙවුණ කිසිම ජනවාර්ගික ආගමික කණ්ඩායමකට සාධාරණයක් නොවනාකාරයට වස්සාස සම්පාදන ක්‍රාාවලිය සිද තුයි කියනෙකතමයි මදති අධාරණය වුණේ ඒය අනු සුළජනයාගේ අයිතිවාසික ම්‍යම්මාකාරයට අරක්ෂ කිරීම සිදු වෙනවා මේ කියන විසිනා මේ දෙකවගන්තිය හරහා. ඒත් එක්කම තමයි තවත් ක්‍රියාමාර්ගයක් විදිහට ඉතාම් පැහැදිලිබවගොල දන්නවා බහ මන්තී හඳ කොට්ටා ස්ථාිත කිරීම. තොකොට සල්ල බොතර ැතිවන්නක මෙම් බොෝ විට සමකේවලමතති හන්ත කොට්ටාස ක්‍රමයයාරහා සුළුජාතින් පත්වීම තියන සම්භාවිතාව අඩුවීම නිසා බහමන්ති හන්ත කොටාසකේ යක් ස්දාාපි කන නමුත් කියන්න තියන කාරනාව තමයි මේ ක්‍රියාමාර්ගේ සාර්ථකවල හැ කියන කාරන වබට පේන පැහැදිීම මැද කොළඹ එදන්නමසේ හැත හැත්තේ මැතිමේ කිසිදු ්‍රැවිට ජාතික පත්වෙලානෑ බලන්ගො කිසි තුු ජාතක ේ පත්වල ග බදල හතල තේ තයි සු ජාක ේ පත් වක දුණු කොලබ කිසිු මතිර සු ජාක ේල මේ ක්‍රිය මාර්ගේ අසාර්ථක බාව තාම් පැහැදිිකොට පේනවා. එක්ම තමයි මේ නාමරනය මන්ත්‍රව පත්කිරීම ඔබදක් යෝද මත්‍රමටලට සෙනස හටත් නාම කරනය පත්කිරීම හහා යම්මාකාර සුල්ජනයාගේ අතිවවායේ ආරක් කිරීමේ ක්‍රියාමාර්ගයක් විරීම සඳන් කරන පුලන් ඒගේමත මයි අධකරන ඩා්ඩුුව වැසා විරණ කිරීමේ බලය ලබාදම අධිරේ යම්මකාර සුල්ු ජනයාගේ රැකවරනන්නේ සහ පෙනනිසින්නා තනක් විදිර කටයතුක කියන පක්දගකිීමම ම දන්න කාරයට තා පහැදිලිව මින් කොඩක්කන් පිල්ලේටරිය මුදන්නයක නඩුව. ඔබ දන්න අ දනම හදලෙස් සතේද. වතුකරේ මේ ජනතාවගේ පුරවැසිභාවය පිළිගැනීමට ලක් නොමන පනත පුරවැසි පනත. මේ පනත හරහා ජනතාවගේ අතිවාසික මෙම්මමාආකාරයක උල්ලංගනීම ක්ෙන. ඒයනුවට පේ නො පැහැදිලවීමම සැනට් මන්්ඩලයත් මේ කාරණ නිසා ආකාරය සුළ ජනයගේ අයිතිවාසින් අරක්ෂා කලේ නැද්ද කියීනකාරණාව. අපිට පැහැදිලිව දකි නෙතිබ්බා ඒ කාල සීමාව තුළ. මසිංහල ාජ බාසා පනද වගේ සුළුජනයට යම්ගේ යම්මාකාරය අසාාරනයක්ක වන කියමාග රැක් දක්න තිබයි දනමසි හදලසටේ ව්‍යසාතුල ආඩුමේ අනම්ම කිරීම. කොයි කාරණාව අනම්ය කළත් අ අපි දැක්ක සුළජනයාට අසාධාරණයක් වන පනත් සම්මත වෙන. පුර වැසි පනතඒවගේ සිංහල රාජ ා පනතමනිසා ඉතා පැහැදිලිව එදනම්ේ හදලි සටේ සුරය සුරජන යිතිවාසිකන් සාර්ථක ක්‍රියාත්මකු නැහකින කාරනාව පැහදිලිව තේරුම්ගන්න. එඒකම ඉදා සම්සී හැත්තදික මූලික යිතිවාසිකම් කියන කාරණ අපිට වැදගත්වෙනවා ඒ ක්‍රියා මාර්ගය පළමු සුළජනායිතිවාසිකන් සඳහන් වනාට වඩා ජත ප රාධිපත්තිය පරිි ූලසි ලබාදීමින් හඇැතකේ මුූලි යිතිවාසිකම් පරිචේද ඇතුරත් කරවා හයවන පරිචේද හටන ගැත ම ූලිකයිතිවාසිය පරිච්චේ දරත්ව වන්නේ ඒ පරිච්චේද සහන් වෙච්ච මූලි යිතිවාසියෙන් බට පැහැදිරෝ මහොතේ පදසනය වෙනවා ඔට පෙනවා මේ සඳහන් මූලික යිතිවාසිකම් පරිච්චේ දය පළමුුවරට අපිට ජනතාවට බුක්තිවි දෙන්න හැකියාවක් ලබෙන. හැබැයි තිෙන කනගාටුව තමයි මේ අයිතිවාසිකම් පරිච්චේදයක් විදිහට මේකැසිල්ලක් විදිට ්‍යවා ඇතුරට ගෙනා පු ක්‍රියමාගයක් විදිර තමයි මේ අපිට දකින්න වෙන්නේ. එතකොට අපට පැහැදිලිය පේෙනවා හැත්ත දෙකේ මූලික යිතිවාසිකන් සඳහන්වාට. එය රැකගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහන් නොවීම මේ පැහැදිි තුරලතාවක් විදිරට අපිට දකින තිබ. ඒනිසා. විශ්වාසක නාකාරයට හැත්ත දෙකේ මූලික යිතිවාසිකම්, පරිච්චේදය සාර්ථකව ක්‍රියත්මක වුණේ නැහැකිීන කාරනාව තමයි පිටමතිෙන්දී සඳහන් කරන්න වෙන්නේ. හොඳයි මූලිකයිතිවාසිකම් වල දුරලතා සහය අවබෝධයක් ලබාගත ඔබට දම් පැදිලි හැත දෙකේ ස හතලිසට ව්‍යසහමට අදාළෝම රාජ්‍ය සේවයේ සහ දිකරන සේ සම්න්ධය සගජා කර අවසනවා. ප්‍රියන්තිමිස් මේ එත්දා සමසය හතලිස් සටේ රජ්‍යසේවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සහ ක ස්ථාතිකරීම සම්බන්ධයෙන් මංහිතනාකාරයට හිස්වාධිනතාවය පිළිබඳව යම්මාආකාරයක වෙනස්කමක්තමා තියෙන්. ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි මතු කළේ මොකද එදස්වනසේ හතලිස් හතේ සහ හැත්ත දෙකේ රාජස සම්බන්ධයෙන්. විශේෂම මේ රාජසේවයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් තිබුණ. ඇත්තටම එද්දසනසේ හතලිස් හතේ සෝල්බරි වීවස්ථාව මහිින් රාජ්‍යසේවා කොමිසන් සභාවක් ස්ථාපිට කළේ ස්ථාපිට කළේම රාජසේවයේ ස්වාධිනත්වය ආරක්ෂා කරගැනීම සඳහා මෙන මේ සඳහා අග්‍රාඩුකාරවරයා විසින් තිදෙනෙක්කුගේ සාමාජිකත්වයෙන් මේ කොමිසම පත්කරනු ලැබවා මේ කොමිසම පත්කරු ලැබුවේ අපි නාමික විදායකේ බලතලසාහකාර නොගලුත් එකක මැනවින් කතා කරලා තිබෙනවා. අන්නේ ඉහල නිලයන් පත්කිරීම සම්බන්ධයෙන් නොවෙයි. ග්‍රාන්ඩ් කාරවරයා විසින් පත් නොකරන ඊට පහළ තලවල පත්කිරම් සම්බන්ධයෙන් කටයුතු පැවරීමටයි මේ කොමිස පත්ගනු ලැබ ඊට අමතරව මේ කොමිසමට පැවරුණා රාජ්‍යසේවයට පත්කිරීම මාරුකිරීම උසස්වීම් දීම සහ විෙනයානුකූල කටයුතු කිීම වගකීම මේ කොමිසුමට පවරා තිබුණා. එ වගේම මේ කොමිසම ස්වාදී නත්ව ආරක්ෂා රීම සඳහා ොුන් ඉවත් කල හැකි වූේ අග්‍රාඩු කාරවරයාට හේතු දැක්වීමකින් පසුවයි එහෙම නැතුව කාටවත් මුහුණව ඉවත් කරන්න බැහැ. ඒ මෙදන පොඩි කාරණාවත්වයනවා දැ මේ මේකේ ස්වාධීනතාවේ නිසි ආකාරයෙන් ස්ථාපිතවීමක් කුණේ නෑනේ. ද මේක ස්ථාික කර උත්සාහ කල දැම ස්කිව පැදිලියෝ මේක ස්වාධනතාවකට ගේන සහ කලා. නමුත් මේ ස්වාධිනතාවේ නැති වුණ අගමැතිවරයා දේශපාල විදහයකේ විදිහට මේ. ඒකිරීම හ ොමිසන් හාව ැදිහත්ව හර ුට යම්ම කාරක ලපෑම කිරීම හකයවත් තිබන ඒනි මේ පිළිබඳ ඩිතුර දරුවන්ට පුලුවන් පිඳ හබල මේේ අධිකරනේ රජ්‍යසේේ සිදවේ්ච වාද නාව පි මත් ගැරන් හ ැ ත ො හගට සබන්ධ ොට ය මකි ධාන යම රන දව. ඒත්කම තමයි ඇි සාච්චාර නවශ්‍යවයනවා හැත්තතික විවස්ථාවතුල කොහොමද මේ රාජ්‍යසේේ ස්ාිත කිරීම. මේකින් සමහල්ලට මේ කැබලය ලිපට පෙටන වගේ කතවද හැත්ත දෙක සම්න්ධින් අපිට පේන තිනකින කාරාව. බොහමත දෙකත් ප්‍රශ්නයක් මතු කළේ ඇත්තරම හැත්ත දෙකේවීවස්ථාවෙන් සිදනේ විරජස අ හතල ස් සතේතිබුණු ස්වාධීනායිග කලබි විශවාස කරපු ස්වාධීනයි විශවාස කරපු, මේ කොමිසන් සබව හෝස වෙනවා. ඒ වෙනුවට සබාධෙකක් ස්ාාව වෙන එදස හැත්ත දෙකවවස්ථාවෙන් ඒ තමයි රාජසේවා උපදේක මණ්ඩ ලෙහ රාජසේවා වින මණන්ඩලිය. වශයෙන්ම කිවොත් මේ සෝල්බරි වියවස්ථාවට තත් වඩා දේශපාලන විදාායකයේ බලපෑම්වලට හසවෙච්ච ආයතන දෙක් විදිර තමයි මේ ආයතන දෙක සඳහන් කරන්න පුළුවන් වෙන්නේ විශේෂෙන්ම අදාළ අමාත්‍යවරයානගේ රිජු මැදිහස්වීම මේ මණඩල දෙක කෙර හිතිබුණ නමුත් විනේ මණ්ඩලය තරමක්ස්වාදීනයි නමුත් උපදේශක මණ්ඩලයට පැවරුණේ අදාළ පත්කිරීම් සඳහා දාලා අමා්‍යවරයායටට උපදෙස්දීම යම්මාකාරෙන් රජ්‍ය සේවය දේශපාල නීකරණය කිරීමට ලක්වීමක් එදා සමසය හත්ත දෙකේ අපිට පැහදිලි දැන්දුූලපුත් පහැදිලි වනා රාජ්‍ය සේවයටට හලිස් සතේ සහහි ද සම්සී හැතකේ මොකද සිද්ධ උුණේ කියකින ධිකරන සේවටත් මේ ස්වාධිනැත්ව නිසාආකායෙන් හතලි සටේ සහඇත දෙකේ ස්ථාපිත වුණාද පියන්දි සතල සටේ කොද ඇත්තවශයෙන්ම හතල සේ අධිකරණය ස්වාදී නත්වය සම්බන්ධයෙන් කතාකරොත්? ඉහලාධිකරන දෙකක් තිබුණ ්‍රේශ්්‍රාධිකණය සහ අභ්‍යාචනාධිකරණය. එතුකට මේ ඉහලාදිි කරනවල ස්වාධිනත්වය සඳහා ගත්තු ක්‍රියයා මාර්ග තියනවා ඒ මයි අග්‍රාණුකාරවරයා විසින් අගමැතික ඉපදෙස් පරිදි පත් කලා නිශ්චිත සේවාකාලයක් දක්වලා තිබුණා විශේෂම අග්‍රවිංශකාරයාඇතුළ ්‍රේෂ්‍රධි කරන විනිශ්චකාරවරන්ගේ වයිස අවුරුදු හැට දෙකක්. අවශ්‍යනම් අවරුන් දක්කාලය ීර්් කරණ පුලන්ම තිබුණ ඒ වගේම මොවුන්ගේ කාරයන් වලට බලපෑම් කිරීම. නඩවාම් ල ියහැකිගේ රදක් ලෙ සඳහන් වෙන. ඒහලා අධිකරනේ ස්වාධිනත්ව අපි කතා කලා පී ළඟට පහලාආධිකරනවල ස්වාධිනත්වය සඳහාගතය ගෙනැතිබුණු ක්‍රියා මාර්ග සාකච්ා කළ යුතුයි. පහලාආධිකරනවල වාධිනත්වය ආරක්ෂාීම තමයි විරාජස අධිකරන සේවා කොමිසන් සභාව පිහිටුගනු ලැබවෙේ මේ අධිරන සේවා කොමිසන් සභාවේ කාර්යන් වඕනේ ඇත්ත වශයෙන් පහළ ආධිකරනවලට අවශ්‍යනිලධාරීන් බඳවා ගැනීම මාරු කිරීම උසස්වීම සහ. විනයානු කූල කටයුතු පාලම කිරීම සඳහා තමයි, අධිකන සේවා කොමිසන් සභාව පත් කළ තිබුණ, මේ අධිකනක සේවා කොමිසන් සභාවට සසාමාජිකය තුන් දෙනේ කටිය අග්‍ර විනිශ්කාරවරයා තමයි එහි ප්‍රධානත්වය දරනු ලැබුව. ඊට අමත්‍රව තවත් සසාමාජිකයෝ දෙන්නෙක්ගෙන් මේ අධිකන සේවා කොමිසන් සභාව සමන්විත වුණ මේ අධිරන සේවා කුමිස බ ල ෑ ද දක්ෙේ. සඳහන් වෙනවා ඊට අමතරව මොවුන්ට පාලිමේතු ඒක අද්ධාර මුලින් තමයි වැටුක් ගෙවවේ හේතු දැක්වීමෙන් අනතුර තමයි මොවුන්ව ඉවත් කළ හැකිවුණේ මෙන්න මේවා තමයි විරශ්‍ය පහලාආධිකරනේ ස්වාධිනත්වය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග. ඇති එහමනං අද අපි ගොඩක් තේමාාවන් සාකච්ාලා හතලිස් සතේ හැත්ත දෙකේ විවස්සාවන්ට අදාලව නෙදමිස්. ඔ ඒනි අපි එහෙමනං අද දවසේ ඔබට වෙස්මිස්ට සම්ප්‍රදාය පිබඳවත්. හි ආකෘතේ මූලික අංගලක්ෂණ පිළිබඳවත් ඒවගේම නවග ඉද සසය හතලස්තේ හැතදක ව්‍යවාසාබි කහොමද ක්‍රියාත්ම කුණ කියනකාරණ පිළිබඳවත් අදවස ඔබට ඉතාම පහැදිලි අවබෝධයක් හතලස් හතසාහ ඇැතදක ව්‍යස්සාවා දාල කරමින් අපි සාකච්චා කලා. ති මංහිතන ඔබට බහගේට පිතුර ලිවීමට අවශ්‍ය කරන මූලික දැනුම මේ හහා ලැබෙන් නඇති ඔබ මේ සම්බාධි තවත් හැදැහැරීම් කරලා මේ සම්බාධෙන් ඔබට ඉතාම සාර්තකොයි බහගට මොන දෙන්න හකියාවක් ලැබෙවි කියලා අපි විශවාස කන යිතින් හම. ඇඳ මේ අද දවසේ, අපි පාඩමෙන් සමමුගමු, ஆයිබෝහන් සියලු දෙනාටම.